මේරටේ ජනතාවට විඳින්න ඕන අපහසුකම් මම දන්නවා. ඒ කියන්නේ ආණ්ඩුවක් හැටියට අපිට සමාව ඉල්ලන්න තියෙනවා. ඊයේ රාත්‍රියේ චීන එක්සිම් බැංකුවේ නව ලිපිය ලැබුණා. එදා රාත්‍රියේම මමත් මහා බැංකුවේ අධිපතිතුමත් එකඟතා ලිපිය ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් අත්සන් කළා. දැන් IMF සංවිධානයට යවලා තිබෙන්නේ. දැන් අපේ යුතුකම් ඉටු කළා ඉවරයි. දැන් IMF සංවිධානයේ යුතුකම් මේ මාසේ අවසන් වෙන්න ඉස්සෙල්ලා 3 වෙනි හෝ 4 වෙනි සතියේ ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණා. ඒකෙන් පස්සේ මම හිතන්නේ අපිට ලෝක බැංකුවේ ADB එකෙන් පළවෙනි මුදල් වටේ ලැබෙන්න එනවා. දැනට අප විදේශ ණය ගෙවන්නේ නැත. බහුපාක්ෂීය මූල්‍ය ආයතනවල පමණක් ණය ගෙවීම කෙරෙනවා. IMF ආයතන සමග පවතින එකඟතාවය කඩා දැමුවොත් විදේශ රටවලින් හා පුද්ගලික බැංකුවලින් ලබාගත් ණය ගෙවීමට සිදු වෙනවා. දල වශයෙන් 2029 දක්වා වාර්ෂික විදේශ ණය බිලියන 6-7ක් ගෙවීමට තිබෙනවා. අපට මේ ණය ගෙවීමට විදේශ විනිමය නැහැ. එබැවින් IMF ආයතනය සහ අප සිදු කරන මෙම එකඟතාව අපගේ ආර්ථික යථා තත්ත්වයට පත්කර ගැනීමට පවත්වා විශේෂ වැදගත්කමක් සහිත එකඟතාවයක් බව මතක් කර දීමට කැමැතියි. අපි අතිශය අසීරු ආර්ථික පියවර රාශියක් ගෙන ආර්ථික ස්ථායීකරණය කිරීමට කටයුතු කළා. සමාජයේ සෑම දෙනෙකුටම මෙමගින් ඇතිවන පීඩා දිගටම පවතිනවා. මෙවැනි දුෂ්කර සංකීර්ණ තත්ත්වයේ මැද අප පසුගිය මාස 7-8 ගත කර යම් සාධනීය තත්ත්වයකට රැගෙන වී තිබෙනවා. විවිධ බලපෑම් කණ්ඩායම් දේශපාලන පක්ෂ ස්වේච්ඡා කණ්ඩායම් වෘත්තීය සමිති ආදිය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුයි. දැනට 2022 පෙබරවාරි මාසතු පැවති තත්ත්වයට වඩා භයානක තැනට රට තල්ලුවේ. එවකට බොහෝ අය කල්පනා කළ වැටු නැති වෙයි, විශ්‍රාම වැටු නැති වෙයි, රැකියා නැති වෙයි, කර්මාන්ත වැසී ආවි, පාසල් හැමදාම වැසීලා තියේවි ආදී වත් ඒවා යම් තර්මක තව පාලනය කරගෙන තිබෙනවා. නමුත් සමාජයේ බලපෑම් කළ ඇති කන්දායම් අප යෝජනා කර ඇති වැඩපිළිවෙල විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ කඩා කප්පල් කළොත් එයින් මතුවන සමාජ විකල්පණය අතිශයින් භයානක වේවි. මෙතෙක් අප සමාජයේ නොදුරු දුක්බර කාලයක් එයින් මතුවේ. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම සාමකාමීව ඒ පිළිබඳ කටයුතු කරන්න රැස්වීම පවත්වන්න පෙළපාලි පවත්වන්නේ කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ උද්ඝෝෂණ මාර්ගයෙන් මේවා කඩාකප්පල් කරන්නට යනවා නම් ඒ පිළිබඳ මේ ආණ්ඩුව තදින් ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි. ඒක කරන්න යනවා. මම එකක් කියන්න ඕනේ. ජූලි 9 වෙනිදා මේ රට කඩා වැටුණා නම් අද මේ තත්ත්වේ තියෙන්නේ නැහැ. දැන් ඩොලර් බිලත් බහිනවා. කාගවත් සහයෝගයක් කෙවෙලෙ තිබුණේ නැහැ. ඒත් මම මේ නිසා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. එතුමන් ගත්තේ ඒ පියවර නිසා අද අපිට තෙල් තියෙනවා, අද අපිට ඉන්ධන තියෙනවා, අද අපිට විදුලි බලය තියෙනවා, වැඩි කල්යන් නිසා ඩොලර් තියෙනවා. මම විශේෂයෙන්ම ඒ බලවේග වලට මේවා කඩන්න අපිට දෙන්නේ නැහැ. ඒත් මම මේ විපක්ෂයෙන් ඉල්ලනවා අපි එකතු වෙන්න, මේ ගමන යන්න, මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. අපි ඔක්කොම අරගත්තාම ඊළඟ ඡන්දේ තීරණය කරන්න පුළුවන්. ජනාධිපතිගේ මහා ඡන්දේ කවුද ඕනේ කියලා. ඒ වෙනකන් ලෑස්තිද නැද්ද කියලා මං අහන්නේ. ඔබට පුළුවන් මේක පිළිගන්න, ඔබට පුළුවන් ප්‍රතික්ෂේප කරන්න. ඒත් රට තමයි ඒක තීරණය කරන්නේ. දැන් මේ ටික එන නිසා ජූනි මාසේ මැද වෙනකොට රටේ ආදායම් තත්ත්වය බලන්න පුළුවන්. එතනින් විතරයි ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්. අපි නව කෙටුම් පතක් ගේනවා. ඉදිරි මාර්ගයයි වැඩසටහන් ගැන ඒක ජාතික සභාවට දෙන්නම් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා. ඒක අපි ඒ ගැන එකඟතාවහම මේක දීර්ඝ කාලින මධ්‍යම කාලින සැලැස්ම ගැන කියන්න. දැන්ටම පාර්ලිමේන්තුවේ ජාතික සභාවෙන් ওই කමිටි වලින් වාර්තා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. ඒත් අපිට මාස 8ක් යන කාලයක් තුලදී මේ වැඩ කටයුතු කරන්න පුළුවන් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.